වෛද්‍ය දර්ශන සිරිසේන ස්නායු රෝග වෛද්‍ය විශේෂඥ මම අද පෙනී සිටින්නේ රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමයේ සභාපතිවරයා වශයෙන්. ඇත්තටම වෛද්‍ය ලලන්ත රණසිංහ මහතා ප්‍රකාශ කරා වගේම මේ අපි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ වෛද්‍ය සුරන්ත පෙරේරා මහතා ප්‍රකාශ කරා වගේම අද මේ මාධ්‍ය සාකච්ඡාවේ අපේ මූලිකම අරමුණලා තියෙන්නේ මේ පවතින ආර්ථික අර්බුදයත් ඒ වගේම ආර්ථික අර්බුදයේ කොටසක් වශයෙන් ඇවිල්ලා තියෙන බලශක්ති අර්බුදය නිසා අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කඩා වැටීමට ඉතාමත්ම ආසන්නයි. අපි කොහොමද මේක පවත්වාගෙන යන්නේ කියන පිළිබඳ දැනුම් දීමට තමයි අපිට තියෙන්නේ. මොකද අපි හිතනවා ජනතාව කියන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මේ රටේ ලබා ගන්න පිරිස. එතකොට මේ පිළිබඳ යම්කිසි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සෞඛ්‍ය සේවය ලබා දෙන පිරිසක් තමයි අපි වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම වෛද්‍ය කාර්ය මණ්ඩල. එතකොට මේ අපි ඔක්කොම අද මේ පෙනී සිටින්න ඉඩ තියෙන්නේ. අපි ඉල්ලීමක් කරන්න සහ අපේ තියෙන තැන්න තත්ත්වය පැහැදිලි කරන්න. වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයා කිව්ව එකට තව පොඩ්ඩක් ඉස්සරහට ගියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සියලුම කාර්යයට කිසිම විදිහකට ඉන්ධන සහ ප්‍රවාහන පාසුකම් රජයෙන් සපයලා නැහැ. ඒකට අපි මේ හැමදේම කරන්නේ මම විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, සාමාන්‍ය ශ්‍රේණි වෛද්‍යවරයෙක් වෙන්න පුළුවන්, එතනින් ගියාම හෙදියක් වෙන්නට පුළුවන්, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අනිකුත් රසායනාගාර සහායකයෙක් වෙන්න පුළුවන්. මේ හැමදේනම දැනට පාවිච්චි කරන්නේ Tamanගේ පුද්ගලික වියවැයෙන් තමයි ස්පිටාලයට එන්නේ. පැහැදිලිවම දැනගත යුතුයි. එතකොට ඒක අපි කියන්නේ පොදු ප්‍රවාහන සේවය පාවිච්චි කරන්න වෙන්න පුළුවන්, තමන්ගේ පෞද්ගලික වාහනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ පාවිච්චි කරන්නේ මේ රටේ සෞඛ්‍ය සේවය සියලු දෙනාටම එක හා සමානව ලබා දීමේ පරමාර්ථය තුව. ඒතකොට අපි දකිනවා මේක පරමාර්ථය ලැබෙන. ඒතකොට අපි මේ අවස්ථාවේ තියෙනවා මොනවා කිව්වත් පොදු ප්‍රවාහන සේවය ඉතාමත්ම ස්ථාවර තත්වයක නැහැ. ඒතකොට අනිත් එක තමයි ඒතකොට අපි විශේෂඥ වෛද්‍යවරුන් සෑතුළු වෛද්‍යවරුන් බොහෝ දිනක සේවයට පැමිණෙන්නේ තමන්ගේ පුද්ගලික වාහන. ඒතකොට අපිට ඉන්ධන නැත්නම් අපිට අපේ සේවය සැපීම සඳහා පැමිණෙන්නට බෑ. මේ තත්ත්වය අපි නිරීක්ෂණය කරන අපේ සමාජිකත්වයෙන් අපේ රට පුරා පිහින සමාජිකත්වය අපේ සහ විශේෂඥ වෛද්‍යවරු සමගින් සමග අපි විශේෂයෙන් බලන පහුගිය සතිය දෙක ඇතුළත අපි දකිනවා යම් කඩාවැටීම් තියෙනවා. උදාහරණයක් වශයෙන් මට මගේ වාහනේ ඉන්ධන නැත්නම් මට එන්නට බෑ වෛද්‍ය සපයන්න, මගේ සායනය පවත්වන්නට මට එන්නට බෑ. ලලන්ත රණසිංහ මහත්මයාට විශේෂ පියෝත්සාහල කර්මයක් කරන්න පැමිණෙන්නට බෑ. ඒ වගේම තමයි අනිකුත් කාර්ය මණ්ඩල මේ ඔක්කොම අපි සාමූහික වැඩ කරන්නේ. ඒක නිසා අපි විශේෂයෙන් මේ තත්ත්වය පිළිබඳ යම් ඔබ දැනටමත් දන්නා මාධ්‍යමකින් සහ තැන් වලින් යම් ස්පිරිතාල වැහෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. එතකොට ප්‍රධාන රෝහල් වල පවා යම් සායන වලට යම් බාධාවන් සැත්කම් කරගන්නට බැරි තත්ත්වයන් තියෙනවා. එතකොට අපි මේ සඳහා විශේෂයෙන් පෞද්ගලික කාලේ සාකච්ඡා කරා මේ ඖෂධ හිගියන්ස් පිළිබඳව සාකච්ඡා. ඖෂධ තිබ්බත් වැඩක් නැහැ. අපි ඊතනට ගියේ නැත්නම් අපිට ඖෂධ නියම කරන්න බැරි නම් අපිට සැත්කමක් කරන්න බැරි නම්. ඒ තමයි ඒකින්ද දැන් අපි මේ සඳහා අපි සියලු දෙනා පහුගිය සතිය දෙක ඇතුළත ගරු සෞඛ්‍ය අමාත්‍යමත් සමග බලශක්ති අමාත්‍යමත් සමග සාකච්ඡා කරලා ගිය සිකුරාදා අප දකින්නට ඇති යම්කිසි පියවරක් අපි ගත්තා. ලංකාවේ තියෙනවා මම දන්න හැටියට මා නිවැරදි කිරීමකට යටත් ලංකාවේ තියෙනවා ඉන්දියන් ඔයිල් සමාගමට සහ සිපෙට්කෝ ආයතනයට වයිතන්නේ ෂෙඩ්ස් නැත්නම් තියෙනවා 1300කට 1400කට රස. මේකෙන් අපි 85ක් තෝරගෙන සිකුරාදා දිනේ පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් වලට සැපයීම සඳහා අපි යම්කිසි වැඩපිළිවෙලක් යෙදුවා. නමුත් ඔබ දන්නවා කනගාටුවට කාරණයක් වුණේ ඒකට ලැබිච්ච සහයෝගය ඉතාමත්ම අල්පයි. සමහරක් වෙලාවට අපි උදේ 6ට ගියාම පාන්දර 2-3 වෙලාවත් ලැබිච්ච නැති වෙලාවල් තියෙනවා. ඇත්තට මේ අපි විශේෂයෙන් බලශක්ති අමාත්‍යමත් සමග සාකච්ඡා කරලා අපි යම්කිසි කෝටයක් ලබා ගත්තා මේ ෂෙඩ්ස් වලට. නමුත් ගැටුනේ අන්තිමට ඒක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අපි හිතනවා අපිට අවශ්‍ය ප්‍රමාණයෙන් ප්‍රශස්ති මට්ටමකින් ලබා ගන්නට බැරි වුණා. ඉතින් ඒකින්ද අපි මේ සාකච්ඡා කරන්න ඔබතුමාලා හම්බෙන්න තීරණය කරේ අපි බැගෑපත් ඉල්ලීමක් කරන්න මේ රටේ මහ ජනතාවගෙන්. අපි යම්කිසි වැඩපිළිවෙලක් යොදාගෙන යනවා දැනුත් මේ අවම කරන්නට. සමහරට ඒ දැනට තියෙන ඒ අපි ක්‍රියාමාර්ගයෙන් වෙන්න පුළුවන්. නමුත් වෙන ක්‍රියාමාර්ගයක් වෙන්නට පුළුවන්. එතකොට ඒ සඳහා අවශ්‍ය සහයෝගය දක්වන්න. සහයෝගය නොදක්මුත් වෙන්නේ මට යන්න බැරිනොත් ස්පිතාලයට, හෙදියකට යන්නට බැරිනොත් ස්පිතාලයක, රසායනාගාර සේවකයාට යන්නට බැරිනොත් ස්පිතාලේ කඩා වැටෙන්නේ මේ රටේ තියෙන වෛද්‍ය සේවය. ඔබගේ නෑදෑයෙක්, ඔබගේ මවපොහොව පියා වෙන්න පුළුවන්, ඔබගේ සහෝදර සහෝදරිය වෙන්න පුළුවන්, ඔබගේ දරු ප්‍රසූතියට සූදානම් වෙන බිරිඳ වෙන්නට පුළුවන්. මේ කටට යන්න ගියත් අපි තම යම් ක්‍රමයකින් ගියත් එතන වෛද්‍යවරු නැත්නම් එතන අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැත්නම් බෙදාය. මේක දැනට වෙමින් පවතිනවා. අපි මේක මීට වඩා දරුණු තත්ත්වයකට පත්වීමට ප්‍රථම නවත්වා ගැනීමට තමයි අවශ්‍යද අපි බැගෑපත්තු මේ අපි සියලු දෙනා මෙතනට ඇවිල්ලා ඉන්නේ. අපි යම් කිසි ගන්නා ක්‍රියාමාර්ග වලට අපි මේ සතියේ දිනයක් දැනට ඉල්ලලා තියෙනවා. ඒ සඳහා පුළුවන් තරම් අනුග්‍රහය දක්වන්න, සහයෝගය දක්වන්න. අර විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයා මේ විනෝද චාරිකා යන නෙමෙයි. අපි මේ යන්නේ අපේ මේ අවශ්‍ය සේවය ලබා දීමට. තාමත්ම මම හිතන ලීටර් 20ක් 30ක් වගේ මේ සතියකට අපි ඉඳලා තියෙන. අපි මම හිතන්නේ දැන් තියෙන වාහනවල කාර්යක්ෂමතාවයත් එක්ක තාමත්ම සතියකට මදි වෙයි. නමුත් අත්‍යවශ්‍ය සේවා පවත්වා ගැනීම සඳහා තමයි මේ සඳහා ඉල්ලීම කරන්නේ. ඒ නිසා ඔබගේ මේ මාධ්‍ය මගින් මේ සඳහා අවශ්‍ය ප්‍රචාරය ලබා දීලා අපිට අනුග්‍රහය දක්වන්න මේ සඳහා කියලා නෑ පින්නන්නේ. අපිට පහසුයි. අපිට අද එන්න වෙන්නේ නැහැ කියලා අපිට ගෙදරටලා ඉන්න කිසි ගැටලුවක් වෙන්නේ නැහැ. නමුත් ඒකේ මේ ප්‍රශ්න විසඳෙන්න අපි මේ ඇවිල්ලා ආයාචනය කරන්නේ රටේ සාමාන්‍ය මනජාන්තන්ගේ සහ අනිත් අයගෙන් මේකට සහයෝගය දක්වන්න. මේක කඩාකප්පල් වුණොත් ඇත්තටම අවසානයේ දුක් විඳින්නට වෙන්නේ ඔබතුමන්ලාටමයි, රටේ මහ ජනතාවටමයි. ඒක නිසා සායනයකට එන්න බැරි වෙලා ප්‍රතිකාර ගන්නට බැරි වුණොත්, අපි හිතමු දියවැඩියාව තියෙන රෝගියට සායනයේ දොස් වෛද්‍යවරු නැතුව ප්‍රතිකාර ගන්න බැරි වුණොත්, ඔහුගේ උත්සන්න වෙලා සමාජ ආඝාත තත්වයක් මතුවෙන්න පුළුවන්. විවිධ සංකූලතා මතුවෙන්න පුළුවන්. ඒක නිසා අපි ගාරුණික විල්ලා සිටිනවා අපිට මේ සඳහා සහයෝගය දක්වන්නට කියලා. සියලුම ජනතාව වැටී තිබෙන తত্ত্বය අපි සියලු දෙනාම හොඳ ආකාරවම දන්නවා. මේක වෛද්‍යවරුන්ට පමණක් සීමා වෙච්ච ප්‍රශ්නයක් නොවේ. නමුත් මෙතන වෛද්‍යවරු සහ අනිකුත් සෞඛ්‍ය සේවා සපයන්නන් ලංකාවේ සියලුම ජනතාවගේ සේවාවල ඊටම අත්‍යවශ්‍ය කොටසක් වෙලා තියෙනවා. ඒක හැමදාම වුණා. ඒක අද ඊටත් වැඩිය තීව්‍ර වෙලා තියෙනවා. මොකද මිනිස්සු අපේ ජනතාවට මුදල් අතින් ඊටම අමාරු තත්ත්වයක් තියෙනවා. එතකොට පුද්ගලික අංශයට ගිහිලා සේවාවක් ලබා ගැනීමත් ඊටම අමාරු කාර්යයක් වෙලා තියෙනවා. ඒ නිසා මීට පෙර ආතුවටත් වඩා නිදහස් සෞඛ්‍ය සේවය හරියාකාරව පවත්වාගෙන යාම අපේ යුතුයකම, අපේ වගකීම. ඒ සඳහා අපට රෝහල් වලට ඒමට සහ රෝහල් වලින් යාමට අවශ්‍ය මූලික දේ මූලික වශයෙන්ම අපි මම කතා කරන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති විදියට අපි වෙලාවක් නැහැ රෝහලට එන්න. අපි උදේ 8ටත් එනවා, සමහරට මහරෑ 12ටත් එනවා. අපි එන හුඟක් වෙලාවට පාරේ පොදු ප්‍රවාහන සැපයුම් කොහෙවත් නැහැ. අපි හුඟක් අයට කොළඹ නගරය ඇතුළෙම ජීවත් වෙන්න තරම් ශක්තියකුත් නැහැ. මම මේ කොළඹ ගැන කතා කරන්නේ. ඒකම අද ඊටත් වැඩිය අදාළ වෙනවා හුඟක් දුර බැහැර වැඩ කරන විශේෂඥ වෛද්‍යවරුන්ට. අපි එතකොට අපිට රැට අවශ්‍යතාවයක් වුණොත් අපි එන්න ඕනේ නම් එන්න ඕනේ. ඒ නාවොත් අපිට වැඩිය ප්‍රශ්න එන්නේ රෝගීන්ට. මේ රෝගීන්ට පුද්ගලික අංශයට යන තරම් වත්කමකුත් නැහැ. ඒක නිසා අපි මේක කොහෙන් හෝ සැපිය යුතුයි. අපි මේ වෙනකන් හැමදාම කරලා තියෙන්නේ අපේ වාහනයට අපේ අතින් තෙල් ගහගෙන ඕන වෙලාවක එන්නේ. දැන් ඒකට අපේ වාහනයට අපේ අතින් තෙල් ගහන්න තමයි දැන් මේ ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. අපි මේ සපෝට් ජීවිතයක් ගත කිරීමට හෝ මේ පිට පළාත් වලට නිවාඩු ගත කිරීම ගැන නෙමෙයි මේ කතා කරන්නේ. අපි කතා කරන්නේ රෝහලයට ඕනම වෙලාවක කෙටි කාලයක් ඇතුළත පැමිණීමට තියෙන වැදගත්කම සහ අවශ්‍යතාවය ගැන. ඒ සඳහාම තමයි අපි සීමිත ඉන්ධන ප්‍රමාණයක් තමුන්ගේ තියෙන වාහන වර්ගය අනුව දෙන්න කියලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ ඇමතිතුමාගෙන් ඉල්ලා සිටියි. ඒකට අපිට සෞඛ්‍ය අමාත්‍ය ගරු සෞඛ්‍ය ඇමතිතුමා මේ ගැන අපි හොඳ අවබෝධයෙන් අපිට මේක කොහොම හරි කරන්න ඕනේ. මේක සෞඛ්‍ය අමාත්‍යතුමා දන්නවා මේක අපට කරන උදව්වක් නෙමෙයි, මේක සමස්ත රෝගීන්ටම කරන උදව්වක් විදිහට. ඒකට අපි මහ ජනතාවගෙන් ආයාචනය කරලා ඉල්ලන්නේ අපිට ඒක කරන්න රජයෙන් අපිට ලබා දෙන මේ ඉන්ධන පහසුකම්, මේක නොමිලේ දෙන එකක් නෙමෙයි. ඒකටත් අපි රුපියල් 500කට වැඩි ලීටරයකට ගෙවලා ගන්න ඕන දෙයක්. ඒකට අපිට කරදරයක් නැතුව කරගන්න කරුණා කරලා ඉඩ දෙන්න කියලා. මා විශේෂඥ වෛද්‍ය සුරන්ත පෙරේරා අන්තර් විශේෂඥ වෛද්‍යවරුන්ගේ එකමුතුවේ ලේකම්. අද අපි දන්නවා රටේ තියෙන දේශපාලනික සහ ආර්ථික අස්ථාවරභාවය හන්දා ප්‍රධාන වශයෙන් ප්‍රශ්න තුනක් තියෙනවා. එක බලශක්ති අර්බුදය, දෙක ආහාර හදිසි තත්ත්වය, තුන වෛද්‍ය සේවා සැපයීම සහ ඒ උපකරණ සහ ඖෂධවල තියෙන හිඟතාවය. මේ තුනේම බලපෑම සෞඛ්‍ය ක්ෂේත්‍රයට තදින් දැනෙනවා. විශේෂයෙන්ම බලශක්ති අර්බුදය නිසා සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම ඉතාමත් දුෂ්කර තත්යකට පත් වෙලා තියෙනවා. ඒ හන්දා සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තිකයන්ට අපේ සේවාව සැපීමට රෝහල් වලට පැමිණෙන්නට හැකියාවක් නැහැ. ඒ සංඛ්‍යාව අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒ අදාළ අංශවල ඒ වගේම විශේෂඥ වෛද්‍යවරුන් මේ වැඩ කරන අනිකුත් නිලධාරීන් සියලු දෙනාම අපහසුතාවයට පත් වෙලා තියෙන අවසාන ප්‍රතිඵලය වෙන්නේ රෝගීන්ට සපයන සේවාවන් වල අඩපණ වීම. අද දවසේ විශේෂයෙන්ම මාතෘකාව වෙන්නේ මේ සම්බන්ධයෙන් කතා කිරීමයි. මෙහිදී සේවාවන් අඩාල වීම නැත්නම් සෞඛ්‍ය සේවයේ සේවාන් සැපීම බිඳවැටීම ලබන සතියේ උනත් සිදු වෙන්න පුළුවන්. මේ තියෙන තත්ත්වය අනුව මේ පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමට විශාක්ෂ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයාත් ඒ වගේම විශාක්ෂ වෛද්‍ය දර්ශන සිරිසේන මහත්මයාත් මා සමග ඉන්නවා. මා පළමු ආරාධනා කරනවා විශේෂඥ වෛද්‍ය ලලන්ත රණසිංහ මහත්මයාට තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. රතු විරක ගැන නම් අපිට කතා කරන්න අමාරුයි. අපි වෛද්‍ය පරිපාලකයන් හෝ ඒ සම්බන්ධයෙන් නෝන් නිසා. නමුත් ඇත්තටම ඔබතුමාගේ වගේ ගැටලුවක් තියෙනවා. නමුත් මම හිතන්නේ මේ වෙලාවේ අපි කියනවා රෙඩ් ටේප්ස් තියා ගන්න නැතුව මේ වගේ ලීල් වෙන්න කාලේ හරි වැදගත් දේ වෙන්නේ යම්කිසි සෞඛ්‍ය සේවකයෙක් කාර්යයට පැමිණලා කාර්ය ඉටු කිරීම. එතකොට විය යුත්තේ ඒක මම හිතන්නේ වෛද්‍ය පරිපාලනය සහ ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගනි. නමුත් විය යුත්තේ මම හිතන්නේ කාරණා දෙකක් වැදගත්. දැන් අපි වෛද්‍යවරුන් සහ විශේෂඥ වෛද්‍යවරුන් අපි අපේ පුද්ගලික වාහන සහ සමහර අය ආවා වගේම යම් කිසි ක්‍රමයක් අපි සකස් කරන්නට කියලා තියෙන උදාහරණයක් වශයෙන් කොළඹ ජාතික රෝහල ගත්තොත් අපි මේක කොවිඩ් සමයේ කරා ඇත්තට ඉතාමත්ම සාර්ථක වෙනවා. නමුත් දැන් තත්ත්වය වෙනස්. අපි හිතමු එක රූට් එකක එක මාර්ගයක පුද්ගලික හෝ මේ ලංගම බස් රථය යොදන්නේ. එතකොට එක එක වෙලාවකට ආපුවාම යාළුවගේ සේවා මුරත් සමග සැසඳෙන විදිහට යමක් යොදන්නට කියලා තමයි මම හිතන ක්‍රියාමාර්ගයක් ගනිමින් තියෙනවා. නමුත් ප්‍රශස්ත මට්ටමක නැහැ තවම. එතකොට ඒක වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නේ විසඳෙයි මම හිතන්නේ. මේක වෙන්න ඕනේ සාවකයන්ට අපි දැන් එක මේ කම්බයින් මෙතඩ් එකක් වෙන්න ඕනේ. ඒ කියන්නේ පුද්ගලික වාහන ලැබෙනා වගේම රටේ පොදු ප්‍රවාහනයේ මගිනුත් යම්කිසි සහයෝගයක් විය යුතුයි සෞඛ්‍යකාර මණ්ඩල සමා අදාළ සේවා ස්ථාන සඳහා වාර්තා කිරීමට. ඇත්තටම දැන් අපි ඔබතුමා කියන්නේ මේ ඔබතුමිය කියන්නේ මේ දැන් ඉන්ධන අර්බුදයත් සමග අපි කියන්නේ විදුලිය කප්පාදුවකට ලක් වෙනවා. එතකොට මම දන්නා හැටියට මේකත් නිවැරදි කිරීමකට යටත්ව බොහෝ ප්‍රධාන සමහරක් වලට මුල් කාලේදී උදාහරණයක් අතෝ ජාතික රෝහලට සැපෙන විදුලියම සැපවීම අඩපණුනේ නැහැ. මම දන්නා හැටියට දැනටත් ලංකාවේ ප්‍රධාන රෝහල් සානිත්‍යයට විදුලිය සැපවීම අඩපණුනේ නැහැ. අඩපණුණත් ඒවට අපි කියනවා බෑකප් ජෙනරේටර්ස් තියෙනවා. එතකොට ඒ වගේ ගොඩාක් දේවල් දැනට මා හිතන මා දන්නා මට්ටමේ ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ. මා ඉදිරිය ගැන කියන්න අපහසුයි. දැනට ලොකු ගැටලුවක් ඒ ශීතාගාර පවත්වාගෙන යාම සඳහා හෝ මොකද අපි දන්නවා පහුගිය කාලේ කොවිඩ් වැක්සීන්ස් ඔක්කොම ස්ටෝක් කරලා තිබුණා. නමුත් මා දන්නේ නැහැ හිතේ දැනට ලැබෙන අධ්‍යක්ෂකම ලොකු ගැටලුවක් ඇති වෙලා නැහැ ඒ සම්බන්ධයෙන්. ඉතින් අනිත් එක දැන් මේ ඉඳන ප්‍රශ්න වලින් හෙට සිකුරාදා දවසේ තියෙන්නේ. ඒකට දැන් මේ ප්‍රශ්නෙත් හෙට රිපෝට් කිරීමේ තියවත් ඒවත් ගැටලුවක් දැනට තිබෙන තත්ත්වයන් උපව කණිජිතේ අමාත්‍යංශයත් සමග අපි රජයේ මේ විශේෂඥ වෛද්‍යුණ සංගමයත් සෞඛ්‍ය අමාත්‍යංශයත් එතකොට අන්තර් වෛද්‍ය සංගමයේ සියලු දෙනාම සාකච්ඡා කරලා යම්කිසි ප්‍රමාණයක් අපි වෙන් කරවා ගැනීමට උත්සාහ දරලා තියෙනවා. අපි හිතනවා ඒක සාර්ථක වෙයි කියලා. මොකද දැනට තියෙන ඉතාමත්ම අඩු ඉන්ධන සංචිතනේ. එතන යම් ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවාවක් වශයෙන් නම් කරලා තියෙන සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගැනීමට සාකච්ඡා කරලා තියෙන. ඇත්තටම කණිජිතේ අමාත්‍යංශයෙන් ඒ සඳහා සහයෝගය ලැබිලා තියෙනවා. නමුත් දැනට අපිට තියෙන ගැටලුව මේක හෙල්ත් කෙයාර් වර්කර්ස් නැත්නම් සෞඛ්‍ය කාර්ය මණ්ඩල වලටම ලබා ගැනීම ගැටලුව තියෙන. දැන් ওই ප්‍රශ්නේ ගිය සිකුරාදාත් වුණා. ඔය වෙන් කිරීම සිදු වුණා. ඒ වගේ මේ ප්‍රමාණයට සහ ඊටත් වැඩි ප්‍රමාණයක් මේ ෂෙඩ් වලට ගියා. නමුත් ප්‍රශ්නේ වුණේ එතනදී ඇච්චිච්ච ගැටුම් වලින් ඒක අපි සාමාන්‍ය මහ ජනතාවත් එතනට පැමුණා. එතකොට අනිත් ගොඩාක් අත්‍යවශ්‍ය සේවාවත් පැමුණා. ඒ නිසා අපිට අවශ්‍ය වෙච්ච ප්‍රමාණය ලැබුණේ නැහැ. ඒකයි අපි අද මේ මාධ්‍ය සාකච්ඡාව පවත්වන්න තියෙන්නේ. හෙට දේ ගැන තවම අපිට සහතිකයක් දෙන්නට බෑ. කණිජිතේ අමාත්‍යාංශ මගින් වෙන් කිරීමට පොරොන්දු වුණා. නමුත් මේක සෞඛ්‍ය ක්ෂේත්‍රයන්ට ලබා දෙන්නේ කොහොමද? ඒක දැනට නම් කරලා තියෙන මේ ෂෙඩ් සරාදේ 85 ආදී එහෙම නැත්නම් අපි දන්නවා යම් මේ රටේ තියෙනවා යම් කිසි මොකද්ද යුද හමුදාව සම්බන්ධයෙන් අනිත් හමුදා සම්බන්ධයෙන් තියෙන පෙට්‍රල් ෂෙඩ්ස් දිනවා ඒ හරහා ලබා දෙනවද කියන එක අපි දන්නේ නැහැ. නමුත් ඒ වගේ ෂෙඩ්ස් උත් අපි උදාහරණයකට වැලිසර තියෙනවා නාවික හමුදාව සතු එකක්. නමුත් රාගම රෝහල සහ ඒවට අයට ඉතාමත්ම දරුණු අත්දැකීම් වලට තමයි ගිය සිකුරාදා මුණ දෙන්නට පුණුනේ අපි. ඉතින්ද අපිට මේ පිළිබඳ ලොකු සැකයක් තියෙනවා. මොකද අපි හිතුවත් වෛද්‍යවරයෙක් ගිහිල්ලා හෝ අනිකුත් කෙනෙක් කියලා වානිල්ලද්දි සාමාන්‍ය මහ ජනතාව වෙදලා රණ්ඩු කරලා එතන ලොකු ගැටුමකටපත් වුණොත් අපි තාමත්ම අපහසුතාවයටපත් වෙන එකයි අපි මේකෙන් පැහැදිලි කරන්න උත්සාහ කරන්නේ. මේ තත්ත්වයට එන්නේ අවසානයේ පාඩුව සිදු වෙන්නේ අපිට වගේම සාමාන්‍ය මහ ජනතාවට. ඔබගේ කවුරු හරි ස්පිටාලයට එන්නට පැමිණුණත් ඔබට වෛද්‍ය කරන්න වෛද්‍යවරයෙක් නැත්නම් අනිකුත් සෞඛ්‍යකාරමකට නැත්නම් ජීවිත හානියක් වෙන්නට පුළුවන්. ඒතර මේ තත්ත්වය තවත් දරුණු වෙන්නට පුළුවන්. ඒ අතනම ඔබතුමා දන්නවා අපි කිව්වත් නැතත් මේක මාධ්‍ය මගිනුත් යනවා මේ වෙලාවේ ඔය හැම එකක් ආශ්‍රිතවම බොහොම කළු කඩ ජාවාරමකුත් යනවනේ. ඉතින් මේවට බලපානවා. එතකොට ඒකයි අපි කියන්නේ. එතකොට අපි මොනතරම් උත්සාහ කරත් මේක ෂෙඩ් එකට දැන් ගිය සතියටත් වඩා දරුණුනේ. දැන් සිපෙට්කෝ ෂෙඩ්ස් වලට දෙන්නේ නැහැ. එතකොට තව මිනිස්සු මේ ෂෙඩ්ස් වලට එනවා කියලා දැනගත්තොත් මේ ගැටලුව තව දරුණු වෙන්න පුළුවන්. ඒකයි අපි මේ සාකච්ඡා අපි මේ සියලුම විශේෂඥ වෛද්‍යවරුන් මෙතෙන්ට ඇවිල්ලා බැගෑපත් ආයෝජනයක් කරන්න මේකට සහයෝගය දක්වන්නට කියලා. දැන් ලංකාව පුරාම ආයෙත් ලැබිලා තියෙනවද මේ ගිය සතියේ ලංකාව පුරාම ඉන්ධන පිරවුම්වල් 85කට අපි ඉන්ධන ප්‍රවාහණය කරා කතාක සෞඛ්‍ය අමාත්‍ය නිසා එකතුව. නමුත් මම කලින් කිව්වා වගේ මේක ලැබුණාද කියන ලොකු සැකයක් තියෙනවා. ඔබ දන්නවා ඊට පස්සේ උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ළඟම ගත්ත මේ කොළඹ ෂෙඩ්ස් වලින් අන්තිමට අපිට එක්ස්ක්ලූසිව්ලි කියන්නේ සම්පූර්ණ සෞඛ්‍ය ශාරීරිකුණට ගත්තාම නමුත් ඒ අපි ආපු එකෙන් අන්තිමට උනේ 5 දිනක් සාමාන්‍ය ජනතාව එක්කෙනෙක් සාමාන්‍ය සෞඛ්‍ය සේවයට ප්‍රයොරිටි කියන එකත් අන්තිමටම. ඉතින් ඒකට ඒකින්ද ඒකෙන් 120යි නේද ලැබෙන්නේ. අපි මොන සාකච්ඡා කරලා මෙතන ලබා ගත්තත් ඒ අපේ මේ ග්‍රවුන්ඩ් ලෙවල් එකේ තිබ්බේ ඒකෙන්ද ඒක නවත්ත ගන්න තමයි. අපි දැනට කියලා තියෙනවා සිපෙට්කෝ ෂෙඩ්ස් වලට එන්න එපා කියලා. නමුත් අපි දකින හැම සිපෙට්කෝ ෂෙඩ් එකෙන් පෝලින් තියෙනවා තවම කිලෝමීටරයක් විතර. ඒකට තවම මිනිස්සු ගැවසෙනවා. ඒතර අපි යන්නේ අපි ගහගන්න එතනට ගියොත් මේ මිනිස්සුත් එක්ක ගැටුමකට ඇතු වෙන්න තියෙන කඩ වැඩි. ඒක තමයි අපි මේ ආයාචනය කරලා නැවතිල්ලන්නේ මේ తත්වය පැහැදිලිවම තේරුම් ගන්න කියලා. ඩොක්ටර් जनता ඒකට වෙලා තියෙන හේතුව දැන් මෙතන මේක මගේ පැත්තෙන් මම දකින විදිහ මේ කියන්නේ රාජ්‍ය තන්ත්‍රයේ සම්බන්ධීකරණයේ ලොකු දුර්වලතා තියෙනවා. ඒ දුර්වලතා එක දැනට වෙලා තියෙන අපි මිනිස්සු විදිහට අපේ පහුගිය දේවල් වලින් අත්දැකීම් වලින් තමයි අපි ඉගෙන ගන්න. දැන් මෙතන ඊටාම පැහැදිලි මේ දිගටම රජයේ පැත්තෙන් සත්‍ය වසන් කරලා තිනවා මිනිස්සු අපේ ජනතාවට. ඒ සත්‍ය වසන් කරපුවම වෙන්නේ සත්‍ය කිව්වත් ඒක සත්‍ය විදිහට පිළිගන්නේ නැහැ. ඒක තමයි වෙලා තියෙන්නේ. ඒක විශේෂඥයෙක් වෙන්නත් විද්‍යාඥයෙක් වෙන්නත් ඕනේ නැහැ. ඒක සාමාන්‍ය අපේ ජන ජීවිතයේ අත්දැකීම. ඒක නිසා අද පෙට්‍රල් දැන් අපි ඔක්කොම දන්නවා පෙට්‍රල් නැහැ කියලා කිව්වා. ඒනට ඊයේ පෙට්‍රල් බෙදුවා හැමතැනම. ඒතකොට මිනිස්සුන්ගේ විශ්වාසයක් සහ බලපොරොත්තුවක් තියෙනවා. මේගොල්ලෝ මොනවා කිව්වත් මොනවා නොකිව්වත් හෙට අපිට පෙට්‍රල් ටිකක් පොලිමීටරයක් ගන්න පුළුවන් වෙන්න පුළුවන්. ඒක නිසා තමයි අපි සාමාන්‍ය ජනතාව ඉතින් ඒ අයත් අධික අපහසුතාවයකින් ඉන්නේ. ඒ නිසා මොනියම්මෝ ක්‍රමයකින් හරි මේක ගන්න පැය 20-30 දවස් දෙක තුන පොලිමේ ඉන්න. මම පුද්ගලිකව උදේ 8 ඉඳලා රාත්‍රී 10 වෙනික ඉඳලා තමයි සිකුරාදා ප්‍රමුඛතා ලැයිස්තුවෙන් ගත්තේ. මම හිටියේ නෑ 8 ඉඳලා. මම රාජකාරියට කෙරුවා. මගේ රියදුරා හිටියා. ඉතින් එයා ටිකක් වයස්ගත මටත් එළිය වයසේ කෙනෙක්. මම වයස්ගතයි. මේ එයාව මම රාත්‍රී 7:00ට නිදහස් කරලා මම හිටියා පොලිමේ. මමයි නෝනේ පොලිමේ ඉඳලා අපි දෙන්න ගෙදර යනකොට රාත්‍රී 10යි. ඒත් කොච්චරද හම්නේ ලීටර් 30ක්. ලීටර් 30ක් අපේ මම කොළඹට එන්නේ දෙහිවල ඉඳලා. ඉතින් දෙහිවල ඉඳලා මගේ කාර් එක අවුරුදු 8ක් පරණ කාර් එකක් තියෙනවා මගේ. ඉතින් ඒ වල දන්නවනේ ඉන්ධන දහනය පරණ වෙන්න ඕන කාර් වල වැඩි. ඉතින් ඒවත් එක්ක මේ අපි සල්ලි වලට ඉල්ලන්නේ. අපි නෙවෙයි හැම කෙනාම සල්ලි වලට ඉල්ලන්නේ. නමුත් අපි ඉල්ලන්නේ සල්ලි වලටත් විශේෂ අවශ්‍යතාවයකට. ඒකයි අපි කියන්නේ. ඒකට දැන් එක දැන් මොකද යන්නේ? මොකක්ද ලබා ගන්න පුළුවන් නමුත් දැන් එක දවසේ දෙනකොට අයිත් පහේ දවස් සමානට එන්න පුළුවන් නේද? ඔව් ඒකේ ලොකු අවිනිශ්චිතතාවය තියෙනවා. ඒක නිසා නිසාම තමයි අපි මේ ආයාචනයක් විදිහට මෙතන එකතු වෙලා කරන්න හැදුවේ. අපිට මේ වැඩේට අපිට තෙල් ටිකක් ගන්න මේ සහයෝගය මේ උපකාර කරන්න කියලා. ඒකටයි අපි ආවේ. ඔව් හෙට වුණත් ඒක වෙන්න පුළුවන්. නැහැ කියන්න බෑ. ඉතින් මෙහෙමයි අද රටේ ඉතින් දැන් වෛද්‍ය දර්ශන සිරිසේන මහත්මයා කියපු විදිහට හැමතැනම ජාවාරම්. ඉතින් ඔය ජාවාරම් වල එක එක තලයේ මිනිස්සු ඉන්නවා. ඒකින්දම මේක කඩා කප්පල් කරන්න උනත් කැමති කට්ටිය ඉන්නවා. මොකද ඒක ඒගොල්ලන්ගේ සාක්කුවට හොඳ නිසා. ඔබතුමාගේ ප්‍රශ්නයත් එක්කම යනවා නම් මේ පිරෝමල් වලට පෙර දැනුම් දීමක් කරාද කියනොත් අපිට හිතෙනවා යම්කිසි අඩුපාඩුවක් වෙන්නට ඇති බලශක්ති අමාත්‍යාංශය කියලා අපි හිතනවා. නමුත් අපි දන්නා පරිදි ඊට කලින් දවසේ හෝ දවසකට හෝ දෙකකට කලින් සියලුම ඉන්ධන හරුම් වලට ඉන්ටර්නල් මෙමෝ එකක් විදියට යවලා තියෙනවා. මෙන්න මේ ප්‍රමාණයේ ඉන්ධන සපයනවා. ඒ සපයන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අත්‍යවශ්‍ය සේවා සඳහා කියලා යවලා තියෙනවා. එතකොට එක්තරා දුරකට අපි හිතුවොත් මේ ෂෙඩ් ඕනර්ස්ලා කියන්නේ පිරෝමල් අයිතිකරුවන් සෝ ඒකේ කළමනාකාරීත්වය නොදන්නවා දැනුගත්ව හිටියේ නැහැ කියන එක 100%ක්ම සත්‍යයක් නැහැ. ඒක සත්‍යයක් නැහැ. එතකොට ගත්තොත් යම් ප්‍රදේශවල හොඳටම සිදු වෙලා තියෙනවා. දැන් ගියපාර අපි ගත්තොත් අපි අධ්‍යයනය කරා අපේ තියෙන ශාඛා සමිතිය හරහා රජයේ මහින්දානි සංගමය. එතකොට අපිට තිබ්බ ෂෙඩ්ස් 85න් 17ක සම්පූර්ණයෙන්ම එක්ස්ක්ලුසිව්ලි සහයෝගය දක්වලා තියෙනවා. ඒතකොට ඒක හරිය නොදැනින්න හේතුවක් නැහැ නේ. ඒතකොට සහයෝගය දක්වලා තියෙනවා. කලින් දවසේ සමහරක් වලට අනවුන්ස් කරලා තියෙනවා. බැනර් එකක් දාලා තියෙනවා. එයා යම් යම් පියවර ගැනීමේදී උපරිම සහයෝගය දක්වපු අවස්ථා තියෙනවා. ඒතකොට ඒ වගේ නැති අවස්ථාවක් තියෙනවා. සමහරක් වෙලාවට කලින් දවසේ රෑ 12ට එකට බැනර් අපි යවපුවාම ඊළඟ දවසේ යවන්න මේක සෞඛ්‍ය කාර්ය මණ්ඩල සහ අනිකුත් අත්‍යවශ්‍ය නැකම උදේ වෙනකොට ඒක දීලා ඉවරයි. ෂෙඩ් එක. right. ඒතකොට ඒ වගේ එකයි මම කිව්වේ මේ කොහොම එකකට එකක් බැඳිලා සමහර ජාවාරම් කොටසක් වෙන්න පුළුවන් මේ සියලු දෙනා මේකෙන්. ඒතකොට ඒකයි අපි දැන් අපිට තියෙන ගැටලුව මේ පාරත් අපි ඒක අපි සටන් කරලා හොවෙන්න නැති පුළුවන්. අපි සාකච්ඡා කරලා සියලුම මත ගත්තාම ඕක ගිය පාරත් සිදුවීම මොනොත් මේ තියෙන දැන් තියෙන සංචිතත් සහ අපිට දැනට තියෙන දැනුම අනුව තව සති 3-4කට පෙට්‍රල් පැමිණීමේ හැකියාවකුත් නැහැ කියනවනේ. ඒතකොට ඒ තත්වයන් ඔක්කොම සලකා බලද්දී පැහැදිලිවම තව සතියක් විතර යනකොට අපි තාමත් දරුණු තත්වයකට පත්වීමේ ලොකු හැකියාවක් තියෙනවා. සමහර විට ප්‍රධාන රෝහල් ඇතුළු සමහරක් රෝහල් වැසී යාමේ අවදානමක් තියෙනවා. ඉතින් ඒක පැහැදිලිවම තේරුම් ගන්න කියන ආයාචනය තමයි අපේ පැත්තෙන් අපි කරන්නේ. සමහරක් වෙලාවට පෙට්‍රල් ෂෙඩ් එක ගහගෙන මිනිස්සෙක් ආවොත් ස්පිරිතාලට එයාට බෙහෙත් කරන්න කවුරුවත් නැති වෙන්න පුළුවන්. ඒක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. ඒක අනතුරක් වෙලා ආවොත්. ඉතින් ඒක පැහැදිලිව තේරුම් ගියේ අනතුර ජනතාව ඉන්නේ අපි පැහැදිලිවම අවබෝධ කරන සියලු මේ රටේ ජනතාව ඉන්නේ තාමත්ම දුක්ඛිත තත්ත්වයක. අපි පැහැදිලිවම තේරුම් ගන්න. වෙන එහෙම නැත්තම් ඇත්තේ 101ක් විතර වෙන්න පුළුවන්. ඒතර 199 මෙතන මේ තත්ත්වයන් යටතේ මම හිතුවේ යුද සමයේ හෝ වෙන්න පුළුවන්. කොවිඩ් සමයේ විශේෂ කිසිම රෝහලක සේවාවන් අඩපණුනේ නැහැ. අපි යම් කිසි මට්ටමකින් පවත්වාගෙන කොවිඩ් සමයේ වුණත් යම් කිසිම රෝගියෙක් වෛද්‍යවරයෙක් නැතුව හෝ අනිකුත් සෞඛ්‍ය කාර්ය මණ්ඩල නැතුව ජීවිතේ හානියක් වුණේ නැහැ. නමුත් මේ පාර එහෙම වෙන්න ලොකු අවධානමක් තියෙනවා. ඒක වළක්වා ගන්න කියන මේ බැගෑපත් ආයාචනාත්මක ඉල්ලීම තමයි මේ සාමාන්‍ය මහ ජනතාවගෙන් කරන්නේ. අපිට සහයෝගය දක්වන්න. ඒ වගේම පිරවුල්හම් හිමියන්ටත් අවශ්‍ය දැනුම ලැබුණාම ඒකට සහයෝගය දක්වන්න කියලා අපි පැහැදිලිව ඉල්ලා සිටිනවා. මේ අපි මේ කතා කරන්නේ අද අපි වෙනුවන්ටත් වඩා මේ රටේ සාමාන්‍ය මහ ජනතාවගේ ජීවිත සහ සෞඛ්‍ය රැක ගැනීම වෙනුවෙන්. තමයි අපි සියලු දෙනාම එකතු වෙලා ඉන්නේ සඳහා. අපේ මේ තියෙන සියලු වැඩ කටයුතු මෙතන නවත්තලා මම දන්නේ නැහැ විශේෂ අධිරාජ්‍ය ගලන්තරණසිංහ මහත්මයා මේ සත්කමක් කරද්දී ඔහුගේ අනිත් සගයාට බාර දීලා මෙතනට ආවේ. මේ අපි ඉල්ලීම කරන්නේ ඒ தත්ත්වය. ඉතින් පැහැදිලිවම මේ தත්ත්වය තේරුම් ගන්න එක සඳහා අවශ්‍ය මාධ්‍යාවනේ ලබා දෙන්න කියලා අපි තාමත්ම කාරුණිකව සහ බැගෑපත් වෙලා ඉන්නවා. අපි ගත්තොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මා දන්නේ හැටියට 1,20,000 ප්‍රමාණයක් ලංකාවේ ඉන්නවා. මම දන්නේ හැටියට ඊට වැඩි මිස අඩු වෙන්න බෑ. right. වෛද්‍යවරුන් ගත්තොත් වෛද්‍යවරු මම හිතන්නේ 30,000කට 35,000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. එතකොට විශේෂඥ වෛද්‍යවරුන් 2000කට ආසන්න ප්‍රමාණයක් ඉන්නවා. අනිත් ප්‍රධාන තියාගෙන ඉන්නවා. එතකොට අනිකුත් කාර්ය මණ්ඩලය. එතකොට මේ හැමෝටම එකම ක්‍රමයෙන් ලැබෙන්නේ නැහැ. සමහරක් වෙලාවට ගොඩක් අය පොදු ප්‍රවාහනය පාවිච්චි ගන්න පුළුවන්. දැන් සමහරක් අය දැන් මේ ලලන්තරණ සිංහ සර් කිව්වා වගේ එන්නේ කාර් එකෙන් අපි එන්න පුළුවන්. නමුත් සමහරක් අය එන්නේ මේ ත්‍රිරෝද රතින් සමහරක් අය වගේ සමහරක් අය එන්නේ රතුරු පැදින්. එයාලට දෙන්නේ ලීටර් 5ක් හෝ ලීටර් 7ක් වගේ ප්‍රමාණයක්. ඒ වගේ කර්ටේස් අපි ලොකු ලිමිට්ස් උත් කියන්නේ යම් යම් සීමාවන් පවා පනවලා තමයි මේ තත්ත්වයට අත් උනේ. අනිත් එක පැහැදිලිව තේරුම් ගන්න දැන් උදාහරණයක් වශයෙන් අපි ගත්තොත් රටේ ප්‍රධාන රෝහල් ගත්තොත් අනුරාධපුර යාපනය ත්‍රිකුණාමලයේ වෙන්න පුළුවන් කුරුණෑල මේ තැන් වල සමාන විශේෂඥ වෛද්‍යවරු යන්නේ කොළඹ හරි නෝරවන් ගෙවල් නේද. ඒකට එතනින් යන්න පහසුකමක් තියෙන්නට ඕනේ. උදේ අපි හිතමු දැන් මම උදාහරණයක් වශයෙන් ගත්තොත් මම අනුරාධපුර වැඩ කරන සමයේ මම පහසුවටත් එක්ක පොදු ප්‍රවාහනය පාවිච්චි කරනවා. උදේ 7ට 6ට කෝච්චියෙන් නැග්ගාම යනවා කියලා තියෙන උදේ 8:00ට. ඒ කියන්නේ 11:00ට. හරි. ඒකයි තත්ත්වය. ඉතින් ඒක අපිට පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න. මම දැක්ක සමහරත් අංගවල තියෙනවා. අයි අනිත් අයට වගේ පොදු ප්‍රවාහනේ පාවිච්චි කරන්න. අපිත් හරිය කැමති. අපිටත් කිසිම අපි කියන්නේ ආතතියක් නැතුව හොඳට වටපිට බලබලා යන්න. හොත් ඒක මේ රටේ නෑ කියලා ඔබතුමාලා දන්නවා. අපි විශේෂඥ වෛද්‍යුණු වශයෙන් පිටරට පුහුණුවේදී අපි 99% පාවිච්චි කරේ පොදු ප්‍රවාහනේ. නමුත් මේ රටේ තත්ත්වය නෑ. මම හිතන්නේ එක දෙයක් මෙතෙන්ද කියන්නේ අපි මේ තත්ත්වයන් තේරුම් ගන්න මේ අවස්ථාවෙන්වත් ප්‍රයෝජන රටේ පොදු ප්‍රවාහනේ දියුණු කරන්න. මේ හැම දෙයක් සම්බන්ධම අවස්ථාව අපි හිතනවා බලධාරීන් මේ සඳහා දැන්වත් ඇස් හරිය කියලා අපේ බලාපොරොත්තුකුත් තියෙනවා. අපි ඒකත් ඇත්තට ගැටලුවක් වෙනවානේ. මම දැක්ක දැමතන උදිනවා. ඇයි නේවාසික ආගාර වෛද්‍යවරුන් 100ක් ඉන්නවනම් ස්පිතාලේ නේවාසික ආගාර පාසුකම් තියෙන 10%කටත් අඩු ප්‍රමාණයක්. ඒතකොට ඒ අය ඊටාම මේ පුහුණු මට්ටමින් පොඩ්ඩක් උඩ ඒ කියන්නේ සීමා වාසික වෛද්‍යවරු ඉන්න පුළුවන්. සීමා වාසික වෛද්‍යවරුන් සහ කනිෂ්ඨ වෛද්‍යවරු තමයි එතන ඉන්නේ. ආ ජේෂ්ඨයි ඉන්නේ නැහැ මොකක් හරි. විශේෂඥ වෛද්‍යවරුන් ගත්තොත් 100කට 90කට වඩා නේවාසික පහසුකම් නැහැ. තම තමන්ගේ වියදම් වලින් තම තමන්ගේ වියදමින් මේ අපි කියන්නේ කුලියට පදනම් මත හො තමයි ඒක තමයි සත්‍ය තත්ත්වය මේ රටේ. ડોક્ટર අධීක්ෂණය මොකද ඔක්කොමද සිද්ධවෙන්නේ දැන්වලදී? අපි ඒ සඳහා නියාමනයක් කරන්නට කියලා විශේෂයෙන් අපි සියලු දෙනාගේ මැදිහත් වීම යටතේ දැනට ක්‍රමයක් යෝජනා කරලා තියෙනවා. තාම අපිට 100%ක මොකද්ද සිකුරාදා දිනේ වෙන්නේ කියන එක පිළිබඳ මේ මාධ්‍ය සාකච්ඡාව පැවැත්වෙන අවස්ථාවේ අපිට කියන්නට බෑ. සමහරක් වෙලාවට වෙන යම් ආරක්ෂිත ක්‍රියාමාර්ග සමග ගන්නට හැකියාවක් තියෙනවා. ඒ සඳහා නියාමනීය ක්‍රමයේ ක්‍රියාමාර්ගයක් දැන් අපිට නියාමනය ගියපාරත් කරා. නමුත් ඒ නියාමනය අපේ අපි ගිලිහුණා කියන්නේ ජනතාව ඇවිල්ලා එතන රණ්ඩු කරන්න ගත්තා. මෙතන ඉඳගෙන අපි නියාමනය කරන්න බෑනේ. ඒකින්ද ඉදිරියේ හෙට ඒ සඳහා තියෙන ගැටලු අවම කරගන්නට තමයි වෛද්‍ය ලලන්තරණසිංහ මහත්මයා කිව්වා වගේම අපි ගිය සතියේ ලොකු පාඩම් ඉගෙන ගත්තා. ඒක රෙක්ටිෆයි කරන්න, ඒක නිවැරදි කරන්න තමයි අපි මේ අද මේ සාකච්ඡාව පවත්වලා මේ ආයෝජනය කරන්නේ. ඔකේ ඒ දවසේ සිවුරු ගණන් ගන්න බැරිුණා සෙනසුරාදා ගන්න හැකියාව තියෙනවද? ඒක තවම අපිට කියන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් ගිය අවුරුද්දේ ගිය පාර අපි සමහරක් ඉන්දනුන් හරම වලට අපි හිතුවට උදේ 6ට එනවට කිව්ව කී හවස 3ට ෂෙඩ් බවුසරෙක් ගියේ. රයිට්. එතකොට රෑ දෙන්න බෑනේ. එතකොට සමහරක් පිරවුම්හල් හිමිය ගොඩාක් සහයෝගයෙන් වැඩ කරා. ඊළඟ දවසෙත් ඒක අපිට කතා කරලා ඉතුරු වෙච්ච ටික තියෙනවා එන්න කියලා දුන්නා. ඒකයි මම කියන්නේ. එතකොට අපිට මේ වෙලාවේකට අනාවැකි පළ කරන්න බෑ. අපි උත්සාහ කරනවා. මොකද නැත්තම් ජනතාව කරන ඔයාලට දුන්නේ සිකුරාදා සෙනසුරාදාත් එන්නේ. ඕ දන්නවා අපි යට ගින්ද පුළුවන් තරම් ඉගෙන ගන්න. ඉතින් සමහර වෙලාවට සෙනසුරාදා හෝ වෙනත් ක්‍රමවලට අපිට වෙනත් විකල්පයන්ට යන්න වෙයි. උණුසුම් පුවත් දෙසනින් දැනගන්න ලක්දිරණ අපිව subscribe කරන්න. වීඩියෝවට like කරන්න, comment කරන්න, share කරන්නත් අමතක කරන්න එපා.